සිතාරා සඳමාලි ෆර්නැන්ඩෝ ශ්‍රී ලාංකික තරුණියක් ඇය මෙරට උපත්ිය ලැබුවත් ඇය කුඩා කාලේ ඉඳලම හැදී වැඩෙන්නේ බටීර රටක තමන්ගේ දෙමව්පියන් එක්කයි ඇයට තවත් එක් සහෝදරියක් ඉන්නවා කුඩා කාලේ ඉඳලම සිතාරා ගත කරන්නේ අවතුම ජීවිතයක් ඇගේ සිතුම් පැතුම්න් තරුණියන්ට වඩා වෙනස් ගති පැවතුම් දේ විදිහම තමයි කොටින්ම කිව්වොත් ඇය අන් තරුණියන්ට වඩා ආත්පසින්ම වෙනස් තැනැත්තියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් නිසි වයසට පැමිණීමත් එක්කම සිතාරාගේ එහෙලියන් තරුණීන් සමග ප්‍රේම සම්බන්ධතා පැවැත්වුවත් ඇය කිසිම දවසක ඒ වගේ සම්බන්ධතාවයක් පවත්වුවේ නැහැ පිරිමි පාර්ශවයේ පිළිබඳව කිසිම හැඟීමක් ඇයට තිබෙත් නැහැ ඒ අය සමලිංගික තරුණියක් වුණ නිසා දෙමව්පියන් සහ ඇගේ ළඟම හිතවතුන්නේ පිළිබඳව දැනගෙන හිටියා බටීර රටක ජීවත් වුණ නිසාම සිතාරාට දෙමව්පියන් සහ අන් අයට ඒ පිළිබඳව ගැටලුවක් වුණේ නැහැ ජෙනිෆර් එලිසබෙත් කටාර් කැනඩා ජාතික තරුණියක් ඇය සිතාරා මෙන්ම සමලිංගික කාන්තාවක් මේ දෙදෙනා දැන හඳුනගන්නේ මීට වසර කිහිපයකට කලිනොයි ඉතින් ඒ දැන හැඳුනුම්කම් පටන් ගත්ත දවස ඉඳලම ඔවුන් අතර ලොකු මිත්‍රත්වයක් ගොඩනැගිලා තියෙනවා කලක් ගත වෙදීම මිත්‍රත්වය ප්‍රේම සම්බන්ධතාවයකට පෙරලෙනවා දෙදෙනාට දෙදෙන ආදරය කරන්න පටන් ගන්නවා ඉතින් යන ඔවුන් ජාතියේ දෙකකට අය සමලිංගිකයන් බවට පත් වෙනවා ඔවුන්ගේ ආදර කතාවට වසරක් ගත වීමෙන් පසු දෙන්න විවාහ වීමට තීරණය කරනවා දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ට ඒ පිළිබඳව ඔවුන් පවසනවා ඉතින් ඒ අනුව දෙමව්පියන්ද එක පයින් මේ විවාහයට කැමති වෙනවා ඒ අනුව සිතාරා සහ ජෙනිෆර් මංගල උත්සවයේ ගත යුතු ආකාරය පිළිබඳව සැරසුම් කරනවා ඒ දෙමව්පියන්ගේ සහ ඔවුන්ගේ මිතුරු මිතුරියන්ගේ අදහසුත් එක්කයි නියමිත දිනේ උදා වෙනවා සිතාරා සාරියකින් සැරසී උඩරට මනාලියක් විදියට ජෙනිෆර් ගවමකින් සැරසී බටහිර මනාලියක් ලෙසත් විවාහය පැවැත්වීමට නියමිතව තිබූ ඇල්බර්ට් එඩ්මන් වල පිහිටි උත්සව ශාලාවට ඇතුල් වෙනවා ඒ දෙන්නගෙම දෙමව්පියන් සහ හිත මිතුරනුත් සමගයි ඉතින් උත්සව ශාලාව විදුලි බුබුලු සහ මල් වලින් අලංකාරවත් කර සකසා තිබුණා ඊටත් අමතරව සිංහල චාරිත්‍රවලට අනුකූලව පසකින් ලස්සන පෝරුවකුත් සකසා තියෙනවා දැක ගන්න ලැබෙනවා නියමිත වෙලාව උදා වෙනවා වම් පසින් සිතාරාගේ දෙමාපියනොත් දකුණු පසින් ජෙනිෆර්ගේ දෙමාපියනොත් මනමාලියන් දෙන්නව පෝරුව වෙත නගනවා ඉන්පසු අත්පැන් වත්කොට දෙදෙනා මංගල මුදු සහ කරමාළු හුවමාරු කර ගන්නවා සිතාරාගේ සහෝදරිය නීතිඥ වරියක් සහ විවාහ කොමසාරිස් වරියක් වෙනවා එම නිසාම විවාහයේ සියලු කටයුතු නීත්‍යානුකූලව සිදු කළේ ඇය විසින්මයි යුග දිවියට ඇතුළු වීමෙන් පසු දෙදෙනාම පොල්ගෙඩිය බිඳීමෙන් පසු පෝරුවෙන් බැසගෙන යනවා එම විවාහ උත්සවයේ සිංහල චාරිත්‍රවලට සහ බටහිර චාරිත්‍රවලට අනුකූලව තමයි පැවැත්ුනේ විවාහ වීමෙන් පසු මනාලියන් දෙන්නා පැමිණ සිටි අමුතා නමතා මෙන්න මේ වගේ ප්‍රකාශයක් සිදු කරනවා අපි සමලිංගික ජාතීන් දෙකකට අයත් යෝලක් වන අතර අපේ විවාහ මංගල්‍ය තරමක් සුවිශේෂී එකක් අපිට ඕනේ උනේ ඒක ඊටාම නිදහස්ව විනෝදකාමී එකක් කරගන්න අපේ ආරාධිතීන්ට අපිත් එක්ක සතුටු වෙන්න ඉඩ හරින්න අපි තෝරගත්ත ශාලාව ඩවුන්ටන් එඩ්මන්ඩ් වල හොලිඩේ ඉන් ඒක සුන්දර වගේම මිල අධික නොවන තැනක් අපි බස් එකක් හයර් කළා එඩ්මන්ඩ් ට්‍රාන්සිටි එකේ ඉඳන් අපි ෆොටෝ ගහන්න අරගෙන යන්න ඩ්‍රැග් ක්වීන්ලා දෙන්නෙක් හිටියා අපේ අමුතුන්ව පිළිගන්න අපිට හරිම සතුටුයි අපේ සුන්දරම දවසේ හැමදේම හරි විදියට සිද්ධ වුණ එක ගැන ඕනේ විදිහට තමයි පවසලා තිබුණේ මේ යුවළ අතිනත් ගැනීමදී එකිනෙකාට පොරොන්දු වෙලා තිබුණේ මේ විදිහටයි ජෙනිෆර් එලිසබෙත් කටාර් වෙන මම සිතාරා සඳමාලි ෆර්නැන්ඩෝ වෙන මම මගේ ආදරණීය භාර්යාව සහ ජීවිතයේ සහකාරිය හැටියටත් බාර ගන්නා බවටත් අතපටන් හැම මොහොතකම ඔබ සමීපයේ සිටින බවටත් ඔබව දිවිහිමියෙන් විශ්වාස කරන බවටත් ඔබේ පුද්ගලිකත්වයට ගරු කරන බවට සහ ගෞරවයෙන් ඔබව රැක බලා ගන්නා බවටත් නිරන්තරයෙන්ම ඔබව දිරිගැන්වීමට සහ සහයෝගය ලබා දීමට කැප වෙන බවටත් ඔබ සමග මගේ සතුට දුක බලාපොරොත්තු සහ අපසීන බෙදා ගන්නා බවටත් අතපටන් ජීවිතයේ පුරාම ඔබ සමග රැඳෙන බවටත් පොරොන්දු වෙමින් ඔබ අත ගන්නවා කියලායි ඒ විදිහට පොරොන්දු ලබා දීලා තිබුණේ ඒත් එක්කම මේ මුදුව සදාකාලයටම අපේ මංගල දවසේ පොරොන්දුවත් ඔබගේ නැති මගේ ආදරය සහ කැපවීම පිළිබඳව සීවටනයක් වෙනු ඇති කියලායි ඒ විදිහට ඔවුන් පවසලා තිබුණේ විවාහය සිදු කරන කාන්තාව වෙන සිතාරාගේ සහෝදරියත් ඔය අතර මේ වගේ කතාවක් තමයි කියලා තිනොන් දැක ගන්න ලැබුණේ ඔබ දෙපළ බිරිඳ සහ බිරිඳ වශයෙන් ප්‍රකාශ කරන අතර හාදෝකිනේ තහවුරු කරන මෙන් ඉල්ලා සිටිනවා කියලා ඇය අවසාන වශයෙන් පවසලා තිබුණා ඉතින් තවමත් පිරිසකට අසම්මතයක් වුණ මේ විවාහයට ඔවුන්ගේ දෙමාපියන් සහ පැමිණ සිටි පිරිස ඉතාමත්ම ආදරෙන් ආශිර්වාද වගේම අනුශාසනා කරලා තියෙනවා ඉතින් මේ වගේම තමයි අපිත් ඒ මනමාලියන් දෙදෙනාට සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න ආශිර්වාද හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපගේ channel එතාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා